ටොක් විත් කෙනෙක් අපි අද ඇවිල්ලා තියෙන්නේ ඔගොල්ලෝ දන්න කෙනෙක් චරිතයක් හම්බෙන්න. ඒ තමයි හේලි ටෙලි නාට්‍ය සහ වෙස් ටෙලි නාට්‍ය. මේ ටෙලි නාට්‍ය දෙකේම ටිකක් දඩබ්බර චරිත රඟපෑ හර්ෂ තෙන්නකෝන්ව හම්බෙන්න. ඔව් එහෙනම් බවුන අපි ගිහලා කතා කරලා බලමු හර්ෂත් එක්ක එයා සබහදාම ගැන මොනවද කියන්නේ කියලා. එහෙනම් එන්න අපිත් එක්ක සබහදාමට කතා කරන්න. මේ ටොක් විත් නේෂන් digavagi dilangyang apikema matake sama kakiyai boma happemu perasema sudu kodidana magulai meka samsume yamatema wale 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 sundara Botanagani Dopo di kasi සුබදාම ගැන හිතන්නේ කියන්නේ මේ අතනම මේ දෙන්නේ අපිට සුබදාමෙම මේ කැලක් කියලා අපි සුදුරිය සුබදාම මොමත් පෞද්ගලිකද ඒකට අපි ඒකේ අනුකොටස් පිළ තමයි මට හිතෙන්නේ ඒකට අපි සුබදාම ඇතුලේ ජීවත් වෙන තවත් සප්ත කොටසක් විදිහට සුබදාම ඇතුලේ පවතින එහෙම තමයි සුබදාම ගැන කිව්වේ. මෙමය සුබදාමට මගේ අතින් හානියක් කළා නැහැ කියලා මම විශ්වාස කරනවා. හැබැයි පරිසරයට මගේ අතින් හානිය සිද්ධ වෙලා තියෙනවා. නොදුනත්. එතකොට හැබැයි මම මේ වෙනකොට පරිසරයට සිදු වන හානිය මගේ අතින් නවත්තගන්නවා කියලා මම විශ්වාස කරනවා. සබවදාමට මගේ අතින් වැරද්දක් කරලා තියෙනවා නම් මට හිතෙන්නේ මිනිස්සුෙක් විදියට ඉපදිච්ච එක තමයි මගේ අතින් වෙලා තියෙන වැරද්ද සබවදාමට. මොකද අමරිසම සබවදාමේ කරත්මට තරජින සිද්ධ වෙලා තියෙන්නේ මිනිස්සුයත්. එතකොට මේ වෙලාවේ මම දුක් වෙන්නේ සබවදාමේ මිනිස්සුෙක් විදියට පවතින සිද්ධ වෙනවා. මම කියන්නේ ඒක තමයි සබවදාමට මගේ අතින් වෙලා තියෙන වැරද්ද කියලා. මේ මම මට ඔකට දෙන තියෙන සාමාන්‍ය සහ සරලම පිළිතුර තමයි මම ගස්. මම පරිසර විද්‍යාවේ ධර්මයක්. නමුත් මට හිතෙනවා මේවා අපි පරිසරය වෙනුවෙන් වැඩ කරන්න හරි ස්වභාව ධර්ම රැක ගන්න හරි අපේ මිනිස්සුන්ගේ මනස හැදෙන්නේ කොතනින්ද මම විශ්වාස කරනවා අපේ මිනිස්සුන්ගේ මනස හැදෙන්න ඕනේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයට එතකොට ස්වභාව ධර්මට ආදරය කරන්නේ නැති මිනිසුන් පිරිස බිහි කිරීමේ වැරද තියෙන අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ කියලා මම බරපතල දෙයක් විශ්වාස කරනවා එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපිට හිතලා ගස්සිටවන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ හිතලා පරිසරය සුද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ
මොකද අපේ පොඩි දරුවා ගිනා ඉහෙලට යනකම් මොකද එකක් මං හිතනවා අපිට ලංක විශේෂයෙන් ලංකාව තම වාසනාවන්ත සහ ස්වභාවික සම්පත් වලින් අනුන රටක් එතකොට අපිට මේ මහලකු ස්වභාවික ප්‍රශ්න තිබුණ නැහැ ඒ නිසාම අපි කවදා ස්වභාව දහම ගැන සීරියස්ලි හිතුවේ නැහැ අපි දැන් අපිට සිද්ධලා තියෙන ස්වභාව දහම ගැන සීරියස්ලි හිතන්න يعني හිතලා ස්වභාව දහම රැක ගන්න ප්‍රථම ප්‍රශ්නේදී අපි අධ්‍යාපන ක්‍රමවේදය තුල කිසිම වෙලාවක ස්වභාව දහම ගැන ස්වභාව දහම පැවැත්මු ස්වභාව දහම යනු මොකක්ද එතකොට ස්වභාව දහමට ආදරය කළොත් එකසේ වගේ කාරණා ගැන ලොකු සඳහන් නැහැ එතකොට අපේ අපිට අපි දන්න කාලේ ඉඳන් අපිට බොන්න වතුර ටික තිබ්බා අපිට හේවනට ගස් තිබ්බා අපිට ස්මගන වාතය තිබ්බා හැබැයි අපි දන්නේ නැතුව අපේම ක්‍රියාකාරකම් සහ අපේ පාලකින්ගේ තම අදූරදර්ශී මේ මේ ක්‍රියාපටිපාටි නිසා දැන් හුස්ම ගන්න එක පවා නිදාසි ජීවත්වන එක පවා වතුර ටික පවා ප්‍රශ්න කරන දැන් සිද්ධ වෙලා ඉතින් මං හිතනවා මේ ස්වභාව දහම වෙනුවෙන් මට යමක් කරන්න තියෙනවා නම් මම කරන්නේ අපි අධ්‍යාපන ක්‍රමවේදය මේ ස්වභාව දහම ආදරය කරන ස්වභාව දහම පැවැත්ම ගැන හිතන ගහට කොළට සතා සීපාවට ආදරය කරන ඒ කියන්නේ ස්වභාව දහම බීමනේ අපිට කලින් අපි ඒක අනුකොට්ටාශය විතරයි එතකොට අපේ පැවැත්ම තීරණය නැති ස්වභාව දහම එතකොට මේක අපේ ළමයිට තීරුම් කරවන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හැදෙන්නේ කවද්ද මට පුළුවන් නම් මම කරන්නේ අනිවාර්යෙන් අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා වලින් හිතවන්න නැතුව මේවා ගැන ඔටෝමැටිකලිම ඒගොල්ලන්ට තීරණ විදිහට අධ්‍යාපනයේ ඇතුළෙන්ම ස්වභාව දහමට ආදරය කරන විදිහේ ළමා පරපුරක් බිහි කිරීම පුරුදුලා තියෙනවා හම් වෙන ඉතාලම අඩු වෙලාවක පවා මගේ නිදහස වෙන්න. එතකොට සබාදාමේ ගොඩක් ලස්සන තැන් වල මං ගිහලා තියෙනවා ලංකාවේ. හැබැයි කවදාවත් මම අමතක වෙන්නේ නැති තැන මට තියෙන්නේ වියන්ගොඩ ගෙදර පිටිපස්සේ තිබුණ ලොකු වෙල්ලායක්. ඒ වෙල්ලායත් එක තිබ්බා එළපාරක්. එළපාරෙන් තිබ්බා කුඹුක් ගහපු. ඒ කුඹුක් ගහගෙන ගත කරපු මට ජීවිතයක් තියෙනවා. ජීවිතේ ප්‍රශ්න ආපු හැම වෙලාවකම මට දුක හිතෙච්ච හැම වෙලාවකම සතුට හිතෙච්ච හැම වෙලාවකම මම ස්වභාව දහමත් එක්ක දේවල් ෂෙයා කරගත්තේ එතන කුබුග්ගයට එතකොට හරිම ලස්සන වෙල්ලායක් හරිම නිස්කලංක පරිසරයක් එතකොට මට හිතන එක නිකම් පොඩි භාවනාවකට යන්න පුළුවන් විදිහ නිස්කලංක තත්ත්වයක් මට එතන දැනුණා මගේ ජීවිතේ මම ගියපු ලස්සනම දෙන විදිහට මට අඳුනන්න පුළුවන් විතර තමයි මට හරිම කනගාටුයි කියන්නේ මේ ස්වභාව දහම ගැන අපිට අනාගත ළමයින්ට කියන්න සිද්ධ වීම ගැන يعني ඇත්තරම හරියනම් කියන්න ඕනේ නැහැ මොකද මේ يعني අපි ස්වභාව දහමේ පැවැත්මක් වෙනකොට එක ගැන අපිට අමුතුවෙන් කතා කරන්න සිද්ධ වෙන විදිහේ අනාගත පරම්පරාවක් නම් අපිට හැදිලා ඉන්නේ. ඒක ගැන සෑහෙන ලොකු අවුලක් තියෙනවා. සෑහෙන ලොකු දුකක් තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ගහ ගස්වල කියන්නේ මේ මේගොල්ලෝ හැමෝටම පණ තියෙනවා. ඔයගොල්ලෝ ගොඩක් හොඳට ලං වෙලා ඒගොල්ලොත් එක්ක කතා කරොත් ඒගොල්ලොත් hina වුණොත් ඔගොල්ලෝ තීරේ ඒගොල්ලෝ කතා කරනවා hina වෙනවා මොසොනේ මම සහ මිනිසුත් එක්ක ෂෙයා කරගන්න බැරි ගොඩක් කාරණා අපේ සබදා මතක ෂෙයා කරගන්න පුළුවන් අපේ සබදා මතක හරියට බැඳලා හිටියොත් ඉතින් මට කියන්න තියෙන්නේ මේ ඒ බෝ විනාශ කරන්න එපා ඒගොල්ලෝ ජීවත් වෙන නිසා ඒගොල්ලෝ බාධිත ජීවත් වෙලා යන්න තියෙනවා
kali hari tel paragi dengan lain turunnya bisa ikulan ikulan baru ikulan di kita kali kata kalian ini tapi ikulan kalian teriak nol tapi baru ini dia lagi kerja